මම අමුදවත් මාට ඔන්න කෝලයක් ගන්නම් දැන් ආගෙන අහන්නම් බලන්න මොනි අමුදවත් මා මේ මම පොඩි ඔෆිෂල් වැඩක ඉන්න ගමන් කතා කරන්නේ මේ මාව හම් වෙන්න ඇවිල්ලා තියෙනවා අපේ උපකාරක පන්ති ක්‍රියාත්මක කරන්නේ වෘත්තීය වේදී මම මෙහෙම විද්‍යා කොමිෂන් මේ උතුමාගේ අවසරයත් එක්ක හරිද උතුමා කැමති නම් මම පොඩ්ඩක් ඒතුමාලත් එක්ක පොඩි විනාඩි දෙක තුනක් අපිට කතා කරන්න පුළුවන්ද අවසරය තියෙනවා නම් මම පොඩ්ඩක් ඒගොල්ලන්ට දැනුවත් වෙන්න මොකද එතකොට බොහොම පැහැදිලි උතුමාගේ පොඩ්ඩක් හරි හමුදාපතිතුමා ඔව් දැන් කියනවා යෝගාක්ෂියගේ සමාගම උතුමාට ආවද කියලා සංගමයේ කට්ටියක් ආවා අපිට മന്ത്രിවරු දෙදෙනෙක් ඉන්නවා දැන් පාර්ලිමේන්තුවෙන් ඉන්නවා മന്ത്രിවරු දෙදෙනෙක් ඔය සම්බන්ධයෙන් නමතරවර සංගම් දෙකක් තියෙනවා කියලා ඒ කණ්ඩායම් දෙකම ඇවිල්ලා හම්බුණා කියන සතියේ ඒ කණ්ඩායම් දෙකට අපි කොහොමද මේ සතියේදී අපි උත්තරයක් ලබා දෙනවා කියලා ඉතින් අපි ඒක අනිවාර්යෙන්ම කළ උත්තරයක් ලබා දෙනවා දැන් අපි කියලා දිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයල මාර්ග උපදේශ මාලාව විතරක් වෙන්න තියෙනවා ඒක බොහෝ දුරට අද එකට තියෙන්නේ ඊට පස්සේ අපි ඒක ලබා දෙනවා ඒක වාස්තයක් නැහැ අප කියලා තියෙනවා මේ බස්නායක පලාත අරමු කොට යම් යම් අනිකුත් මේවා තියෙන අපි ස්කෝලාරින් කියන අද දැන් වල ප්‍රමල දෙන්න කියන නැහැ ස්කෝලාරින් නැතු ටියුෂන් දෙන්න බැරි හින්දා ස්කෝල අර කරලා තියෙන ප්‍රදේශවල ඒ ආකාරයෙන් කවස්තර යන්නේ අපේ විරුද්ධත්වයක් නැහැ කියලා තියෙන එක වැඩි මේ වෙනකොට අර ඒකත් මේ සෞඛ්‍ය මාත්‍යාංශ බොහෝ දුරට අද ඒකත් එක්ක කමිටියේ පෙරේදාගේ දාලා තිබ්බමයි තාන්නේ ඒකත් අද විරුද්ධලා කමිටිය ලබා දෙනවා තව එක ප්‍රශ්නයක් තියෙනවා ගල වශයෙන් එතුමන්ලා අහනවා කවදා විතර මේ දිනේ කවදා වගේ වෙයිද කියන එක මේ සතියේ හොඳට උත්තරයක් අපිට අනිවාර්යයි හරි බොහොම ස්තුතියි හමුදාපතිතුමා thank you very much බොහොම ස්තුතියි හරි මම හිතන්නේ මේ එතුමා සාමාන්‍ය ඉතින් වචන දුන්නොත් ඒක විතරයි හා මමත් ඒක follow up කරන්න මුලින් පවත්වපු සාකච්ඡාවෙන් පස්සේ ඒගොල්ලෝ ගයිඩ්ලයින්ස් සකස් කරලා දුන්නා අපිට නේ නෑ ගයිඩ්ලයින්ස් දුන්නේ නැහැ තාම මාසෙ පස්සේ දීපාසිද්දෙන් පස්සේ ගයිඩ්ලයින් හරි දුන්නා තමයි ඒ අනුව තමයි අර මීට් එක සහ කවතරම් අමෝයිලිය සෞඛ්‍ය ආරක්ෂකේ මම කීපෙ කි දුන්නා දැන් ආයි තව ගයිඩ්ලයින් නැහැ තමයි මේ ආයි යෝජනා කරන්නේ නේ පොලිට් එකක් දැන් ඔය ලැප්ටොප් එකක් ගයිඩ්ලයින් නැහැ තමයි දෙන්නේ ඒක නේද මම ආයි අපි ඒකට මොනවද අපි ඒක මොනවද කියලා ආයි අතනම තව තාත්තේ ඒ නිසා මේ අපි මෙහෙම දැක් කරමු එහෙනම් මම දැන් ගන්නකො සෞඛ්‍ය සේවක ක්ෂේත්‍රික ජනරජ මහත්මයා මොනවද සෞඛ්‍ය සේවක ක්ෂේත්‍රික ජනරජතුමා ආමන් සජි ඔබතුමා විනාඩිය කතා කරන්න පුළුවන්ද මාව හම් වෙන්න ඇවිල්ලා ඉන්නවා අපේ උපකාරක අන්ති ගුරුවරුන්ගේ ශේෂ්ත්‍රයේ ඒ වෘත්ති වේදී තුමන්ලා දැන් ඒ තුමන්ලාගේ ප්‍රශ්නය ගැන මම හමුදාපතිතුමා එක්ක කතා කරා හමුදාපතිතුමත් කිව්වා මේ බොහොම එලිපිටම මේ ඩොක්ටර් පොඩ්ඩක් ඉන්න විනාඩිය ඔබතුමාගේ අවසරය තුමන් දැන් මේ ඔබතුමත් එක්ක තමයි කෝවිඩ් එක සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතින් වඩාත් වැඩගත් වෙනවා මේ තමක් නැත්ද පොඩ්ඩක් අපේ උපකාරක පන්ති ගුරුවරුන්ට ඇහෙන්නටම මේක පොඩ්ඩක් දැමට කවන්නද ඔබතුමාගේ අවසරය තියෙනවද හරි කියන්න ඩොක්ටර් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නද දැන් මම මේ විදිහටම මේ හමුදාපතිතුමාට කතා කරා හමුදාපතිතුමා කිව්වා අර යම් යම් පොන්දේසි මත මේක කරන්න ඕන නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමාට දාලා තියෙනවා මේ අදාළ නියමිත ක්‍රමවේදය සකස් කරන්න. ඒ කියන්නේ ගතයුතු සෞඛ්‍ය ආරක්ෂණ පියවර මොකක්ද දන්නේ අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා මොකද දන්නේ ඒක අපේ කාර්යක්‍රම අපේ කරන්නේ අපේ අධ්‍යක්ෂක ඒක අපිට අම්බලන අමාරුයි අපිට මේක මොලේ උදාරව කප්පී ඒ ගුරුවරුන්ගේ කප්පී කරගෙන ඉන්නේ මතරිකලගේ වයින්ටයි එකක් අත්තරු දුන්නා ඒ තරම් කරන්න බලාපොරොත්තු වෙන එක. ඒ අපි ඉවරනේ දාන්නේ නැත්නම් අපිට ජස් කොහොමද අත්තරේ තරක් කැපෙන්නේ නැත්නම් අපිට කොහොමද කරන්නේ කියලා. අත්තරේ තරක් කැපෙන්නේ අනිත් කොහොමද කරන්නේ මේ අපි ඉන්නත් අත්තර කිව්වට. ඒ ආදර්ශය ඒක අපි
Bohong itu tidak ada. Ada dawa sih guideline itu hampir loh, nih. Kalau ada nih ada dawa sign kan, apa ada sign kan, දෙවැනි කොවිඩ් රැල්ලෙන් පස්සේ ජලි උපකාරක මන්ත්‍රී ආරම්භ කිරීම පිළිබඳව ගරු විපක්ෂ නායකතුමා සමග අද දින සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉතාමත් සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුවා. එතුමා අපේ ප්‍රශ්නවලට ඉතාම සංවේදීව සවන් දුන්නා. මම හිතනවා ඉදිරියට පෞද්ගලික උපකාරක පන්තිවල ගුරුවරුන් සම්බන්ධයෙන් එතුමා දිගින් දිගටම අපි වෙනුවෙන් පිණිස සිටියේ කියලා මා කල්පනා කරනවා. ලංකාවේ මේ කොවිඩ් පළවෙනි රැල්ල සහ දෙවෙනි රැල්ලත් එක්ක ලංකාවේ වැඩිපුරම ක්‍රීඩාවට පත්වච වෘත්තීය කණ්ඩායමක් තමයි උපකාරක පන්ති ගුරුවරු කියලා කියන්නේ. විශේෂයෙන්ම මේ උපකාරක පන්ති ගුරුවරු බොහෝමයක් පහුගිය වසරේ මාස 12න් පන්ති කරලා තියෙන්නේ මාස 5ක් වගේ ඉතාම සුළු කාලයක්. ඒ නිසා ඔවුන්ගේ දරු පවුල්, ඔවුන්ගේ ආයතන, ඔවුන්ගේ ඊට පස්සේ ඔවුන්ගේ වෘත්තිය මේ සියලු දේවල් මත බොහෝ දේවල් රඳා පැවතුනේ මේ වෘත්තියෙන් උපයා ගන්න මුදල් මත. මොකද මේ බහුතරයක් දෙන උපාධි දෙක තුන තියෙන ඉතාම මේ රටට වැඩදායි වෘත්තියක් කරපු පිරිසක්. එතකොට මේ වෙනුවෙන් ලංකාවේ අපි දන්නවා පහුගිය ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය මේ බොහෝ අවස්ථාවන්වලදී ලංකාවේ උපකාරක පන්ති ගුරුවරු බහුතරයක් දෙනා වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට තමයි කටයුතු කරන්නේ. ඒ සඳහා තමයි පෙනී සිටියේ. නමුත් වර්තමාන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ඉතාම නොසැලකිලිමත් ආකාරයට තමයි කටයුතු කරන්නේ. මේ ගුරුවරුන්ට අඩුම තරමේ අවස්ථාවක්වත් සාකච්ඡාවක් සඳහා අවස්ථාවක්වත් ලබා දෙන්නේ නැති මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒ වෙලාවේ තමයි සමගි ජන බලවේගයට අනුබද්ධ ප්‍රජාතාන්ත්‍රික වෘත්තීය දේශකරුන්ගේ සංගමයේ නිලධාරීන් හැටියට අපේ විපක්ෂ නායකතුමා කතා කරලා මේ ප්‍රශ්නය පිළිබඳ අපෙන් විමසුවේ. ඒ වගේම එතනින් පස්සේ අපි එතුමාව දැනුවත් කළා. ඒ දැනුවත් කිරීමෙන් පසු ලාංකීය ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවක තුල වැඩිම වෙලාවක් මේ වෘත්තීය වෙනුවෙන් කතා කරපු දේශපාලනඥයා බවට එතුමාපත් වුණා. ඒ නිසා එතනින් පස්සේ ලංකාවේ බොහෝ ගුරුවරුන්ට මේ විපක්ෂ නායකතුමා සම්බන්ධයෙන් වූ පැහැදීමත් එක්ක අද දිනේදී ප්‍රධාන මේ උපකාරක මන්ත්‍රී නියෝජනය කරන සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ නිලධාරීන්
සමග හමුවක් අද විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්තුණා. ඒ හමුව ඉතාම සාර්ථකයි. ඒ හමුව පැයකමාරකට අධික කාලයක් තුල විපක්ෂ නායකතුමා මේ සම්බන්ධයෙන් මේ වෘත්තීය වේදිකාවේ ගැටළු පිළිබඳ ඉතාම සංවේදීව සුහදව සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස 25 වෙනිදාට මේ උපකාරක පන්ති ආරම්භ කර ගැනීම සඳහා හමුදාපතිතුමා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඍජුවම සම්බන්ධ කරගෙනමින් මේ පිළිබඳ දැනුවත් කළා. එපමණක් නෙමෙයි එතනින් පසුවද මේ පිළිබඳ පුළුල් විපරමකින් සිටින බවට වෘත්තීය දේශකවරුන් දැනුවත් කළා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂයෙන් නැගෙන මේ හඬත් එක්ක ආණ්ඩුව මේ ලක්ෂ 3කට ආසන්න ඍජු වෘත්තීය කරන සහ ලක්ෂ 10කට ආසන්න රැකියා නිර්මාණය වෙලා තියෙන මේ වෘත්තීයින් පිළිබඳ අවධානය යොමු කරයි කියලා ඒ සම්බන්ධයෙන් අපි විපක්ෂ නායකතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. සමස්ත ලංකා වෘත්තීය දේශකරුන්ගේ සංගමයට අප අද දින ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග නිල වශයෙන් සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලය තුළ අද පැවැත්වුණා. ඉතින් විපක්ෂ නායකතුමාට අපේ වෘත්තීය ක්ෂේත්‍රයේ තියෙන සම්බන්ධ ගැටලු මේ වෙලාවේ අපි ඉදිරිපත් කළා. විශේෂයෙන්ම දෙවන කොවිඩ් රැල්ල සමග තවමත් උපකාරක පන්ති ක්ෂේත්‍රය ආරම්භ වෙලා නැහැ. ඒක නිසා අනිකුත් සියලු ක්ෂේත්‍ර ආරම්භ වෙලා තියෙනවා. ඒක නිසා අපේ වෘත්තීය ක්ෂේත්‍රයේ ඉන්න අපේ ගුරුවරු මේ වර්තමානයේ මේ වන විට මුහුණ පාලා තියෙන ගැටලු, ඒ වගේම අපේ රටේ මේ දරුවන් ඉගෙන ගන්න දරුවන් මේ මොහොතේ මුහුණ දීලා තියෙන අධ්‍යාපනය සම්බන්ධ ගැටලු වලට යම් විසඳුමක් ලබා ගන්න පාර්ලිමේන්තුව තුළ හඬක් නගන්න. ඒකම ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාට. සම්පූර්ණ අපේ උපකාරක වන්ති ක්ෂේත්‍රයේ ගුරුවරුන්ගේ ගැටලුව තමයි ඉතාම මුල සිට අගට ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කළා මේ වෘත්තීය සම්බන්ධව. ඉතින් ඒ කාරණා සම්බන්ධව අද දින සවිස්තරාත්මක පැය දෙකකට ආසන්න කාලයක් තුළ කාලය ලබා දීලා විස්තරාත්මක සාකච්ඡාවක් සිද්ධ වුණා. මේ ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගතිය, මේ වෘත්තීය ආරක්ෂා වීම, මේ වෘත්තීය පැවැත්ම සහ ඉතින් එතුමත් හොඳ අවබෝධයක් මේ වෘත්තීය පිළිබඳව මේ අවස්ථාව තුළ ලබා ගත්තා. එතුමත් නොදන්නා කරුණු ඉතින් අපි තම විවෘත සංවාදයක තමයි නිරත වුණේ. ඒ තුළ මං හිතනවා ඉතා මේ වෘත්තීය ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න. ඉතින් අපි ඉල්ලා සිටියේ විශේෂයෙන්ම මේ ලංකාව තුළ මේ දිනවල මේ මහා පරිමාණ උපකාරක පන්ති ආරම්භයක් නෙමේ, විශේෂයෙන් ළමයි. ඇත්තටම දුර පළාත්වල දුෂ්කර ප්‍රදේශවල ගුරුවරුන් සහ ළමයි උපකාරක පන්ති ගුරුවරු මුහුණ දීලා තියෙන මේ ගැටලුවට යම් විසඳුමක් ලබා දීලා මේ පන්ති ඒ කියන්නේ කොරෝනා වසංගතය අඩු ප්‍රදේශ පාසල් ආරම්භලා තියෙන ප්‍රදේශවල පන්ති ආරම්භයකට අවස්ථාවක් ලබා දෙන්න කියන එකයි අපි විශේෂයෙන් ඉල්ලා සිටියේ. එතුමා මේ මොහොතේදී ඒ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරලා මේ මොහොතේම දුරකථන සම්බන්ධ හමුදාපතිතුමා සමග, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සමග ඒ අදාළ දුරකථන සංවාද පවත්වලා මේ වෙලාවෙම අදාළ විසඳුම් දෙන්න ඉතාම කාර්යක්ෂමව ඒ අදාළ තීන්දුව තීන්දුව ලබා දෙන්න ක්‍රියා කිරීම ගැන අපි වෘත්තීය දේශකවරුන්ගේ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ විදිහට ඉතාමත්ම ස්තුතිය පිරිනමන්න කැමතියි. මම ප්‍රසාද් සිරිවර්ධන, ගම්පාතිශි වෘත්තීය දේශකවරුන්ගේ සභාපති. අද දවසේදී අපි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැසිලා වර්තමාන ටියුෂන් එක ආරම්භ නොවීම පිළිබඳව එතුමාගේ අවධානය යොමු කිරීමත්, පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී අපි වෙනුවෙන් කතා කරපු කාරණා පිළිබඳව ස්තුතිය පළ කිරීමටත් යොදාගත්තා. සාර්ථක සාකච්ඡාවක් පැය දෙකක පමණ කාල සීමාවක් ලබා දුන්නා. සමස්ත ලංකාවේ පෞද්ගලික පන්ති පිළිබඳව නිරවුල් අවබෝධයක් එතුමාට තිබෙන බව අපි මේ කතාවේදී තේරුම් ගත්තා. ඒ වගේම අපේ අදහසත්, එතුමාගේ අදහසත් ගැඹුරලා යම් ඵලදායි සාකච්ඡාවක අවසානයකට අපිට එන්න පුළුවන් වුණා. එතනදී ඇත්තටම එතුමා හමුදාපතිතුමාටත්, සෞඛ්‍ය අධ්‍යක්ෂකයා ජෙනරාල්තුමාටත් කතා කළා. ඒ කතා කරපු හඬපට වෙනුවට අපිට පැහැදිලි වුණා ඉතා ඉක්මනින් අපිට අවස්ථාවක් ලබා දෙන්න සූදානම් කියලා. ඒ වගේම මේ වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින්න එතුමා කැප වෙන බවත් අපිට ප්‍රකාශ කළා. ඉතින් අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක අපි වෙනුවෙන්, සංගමය වෙනුවෙන්, අපේ සමාජිකයන් වෙනුවෙන් ලබා දුන්නු මේ අවස්ථාව.
News Reporter. Waranen Tor Apakshapati Vartakaranaya.